බෝ අබස්වාදෙන් රූපවාහහිනි ධ්‍යාන ප්‍රෘති ප්‍රකාශය සමගෙන් ප්‍රථමයන අවධනය පුවත් සිරස් ථල වෙත පොසිටිව් රැඳවියන් පස් දෙෙනෙක් ඔොළොන්නරුව කොරෝනා මධ්‍යස්ථානයෙන් පලායයි කොරෝනා පොකුරට ඊයේ එකතුුණු හයසිතිස් නව අතරට යුක්්‍රේණයෙන් ආපුූ තුන් දෙෙනෙපුුව. කොරෝනා මරණ ලයිස්සුවට තවත් හතරක් එක්වෙෙද්දී මියගිය ගණන එකසිය අනු නවයක් වෙයි. නයිජීරයා ජාවාරම්කරුවන්ගෙන් ප්‍රවේශම් වන්න පොලිස් ප්‍රකාශක අජිත් ජනතාවට කියයි. සංගීත කණ්ඩායම් බිස්සක් ගායකයන් විසි එකක් ගෙවී යන අවුරුද්ධක අලුත් අත්දැකීමක්. බලය බෙදාගන්න සෞධී අරාභිගුස් රටට පැමිණි ඒෙමනී සන්ධාන නියෝජිතයන්ට ගුවන් තොටේදීම විිසයිද ප්‍රහාරයන්. ප්‍රථමය අවදහනේ දේශය පුවත් වෙත. කොරෝණ ආසාදරය වී ප්‍රතිකාර ලබ මින් සිටියදී පලාගිය බඳනාගාර රැඳවුවන් පස්තිෙනකු ස්වා ගැනීමට පොලිසිය මහජන සහය පතනවා පොරොන්න්නරුව ගල්ඇල්ල කොවිD් ප්‍රතිකාර මධ්‍යස්ථනයේ ප්‍රතිකාර ලබ මින් සිට Reුව palaගස අද அuயමයි. මෙම බන්ධනාගාර වැන්දවුවන් පස්සනා ීගම බන්ධනාගරේසිට කොවිඩාසාදධනයවීම හේතුවෙන් ගල්ල ඇල්ල ප්‍රතිකාර මධ්‍යස්ථනයේ වෙත යමුකරසිි පුද්ගලින්. ඉන්නක් කයිකු තිස්ෙක් හැරදි දමල්ලගේ බුද්ධි විමලරත්නයන අයයි. වන්න පූ නැගෙන් හිරවාඩිය සුදුඇල්ල පාරලිනේ පදිංි මධමරාලලාගේ කවිදු මදශා්‍යනායද මෙසේ පලා ගොස්තිබෙනවා. ඔහු විසිහත් හැවරිදායෙක්. විජේසූරයාරච්චගේ හරිත කලු මප්පුහාමියන අයිද අද අලුවම පලාගයාත රට අයත්. මාරවිල පරුෂපාරවන හරස්වීදිය ලිපිනේ පදිංචයොහු විසිහාහ හැවරදි වියෙහි පසුවනවා. ඉමිය මුදියන්සේලාගේ නිබල් වසන්තනොහොත් ගැටය නමති පනස් දෙහවරදි රැඳවාද පලාගො සිටි අයතරට අයත්. හ අයික්කාල අංගම්පිටිය අඹගහ කොලනිය ප්‍රදේශය පදිංචිකරුවෙක්.බොරලෙස්ස ජයමාවතලිපිනේ පදිංචි තිස් හ හවරිදි, පිKේ සුමිත් පුෂ්ප කුමාරය නායද අදාළලියම කරුණ ප්‍රතිකාර මධ්‍යසානයෙන් පලාා ගියයෙක්. මෙම පුද්ගලීන අත්තරංගුවට ගැනීමට මහජන සහය පතන බවයි පොලිසිය පවසන්නේ. එකයිකයි නමේ හදිසේ ඇමතුමන්ගේේට හෝ බිඳුව හතයි එකයි අටයි පනස්නමයයි දොළහයි තිස්තුන අංකේට මෝන් පිල්මද තොරතුරක් වෙතොත් දැනුම්දිය හැකි. ඒත් දිනය තුළ මෙරටින් කොරෝණ ආසාධිතයෙන් හයිසිඇතිස් නවදෙනෙකු වාර්තාාවනා, ඉන් තුන්දිනිෙකු විදේශකයන්, මරණ සංඛ්‍යාවද එකසියානු නවයදක්වා ඉහළගියා. හதுනාගත් කරரோුණ ආසාதிතින් හයිසි තිස්නවතිනනා තුරින් එකසි අනු දෙකු වාර්තාාවී ඇත්තේ ගම් පහදිස්්‍රக்கேன். கொොඹ திස්්‍රக்கேன் එකசி තිස්තුන් දෙ далекоකුது, මහනුව රදිස්්‍රக்கෙන් ආසාதிතින් அසුනවදිනකුද ඊ හඳනාගත් පිරිසට ඇතුළක් එනු මනිුවන් ොඩ ඇங்களலும்ම් கහලහා, පැළියගොடு மසவල්දபල කரோணපකර, තිස් අටදහස් නමසේ පනස් හතක් දක්පා ඉහළගයා. දක්වා මෙරටින් වාර්තාාවී ඇති සමස්ත කරரோona ආසාධතින් සං්‍යාව හතලස් දහස් හත්සය දෙකක්. එඒ තුරින් හද දහස් අටසේ අසූදෙකු ෝහල් ගතව ප්‍රතිකාරලපනවා ෛදධික්ෂණ අටතේ පසුවන සංඛ්‍යාව පන්සිය හතලෙස් පහක්. මේ දක්වා පූර්න සුය ලැබූ කරුණ ආසාධතින් සංඛ්‍යාව, තිස් හතර දහස් හයිසිය විසිතුරක් බවයි සෞඛ්‍යශ පවසන්නේ. වැින්ඳහා පුුණනානිි කොවිD් විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් ප්‍රතිකාර ලබා පූර්ණ සුව ලැබූ හැටහතර දෙෙකු අද පෙරවරවේ නිවෙස් බලාපිට වගයා. ඕන් කොළඹ රත්නපුර කෑගල්ලහා අන්ඩාධපුර පදිල් චිකරුවන්. ඒ හිදිනේද කරුණා මර නැහතරක් වාර්තාාවනාා. මඩකලප ප්‍රේශ පදිචි හැත්තෑ දෙෙහැවරදි පුත් කලෙකු. මදහය පදිංචි හත්තා හැවදි කාතාවක මෙම, කොළන්නනව පදිංචි පණ සැවදි පුත් කලෙකු මෙසේ මේිය කිය පිරිසට ඇතුළත්. එබෙන්ම කොළඹ පහව ප්‍රදේශ පදිංචි හැටහා ැවරදි පුදගලෙකුද, කරුණා හේතුවෙන් ජවිතක්ෂිට පත්වතිබෙනවා. යනුව මේදක්වා මෙරට සිද ඇති කොරනාා මරණ සංඛාව එකසිය අනුණාවයක්. මාර්මාස කොලස්වද අපේ රට තුලින් පල්වෙනි ශ්‍රීලාංකේකයා අපි කොවිද්ානය රෝගයක් විදිට හඳනා ගතු අවස්ථාව සිට සමුල්ලවස්ථාවද තමතු සු රෝගින් ප්‍රමාණයක් විතරයි සිටිය නමුත් සහවස්ථාව දිට වැලසරනාව කහමුද කඳු කන්දකඩු කඳර වගේ ස්ථානවලදි රෝගින් පොකරු වශය වාර්ත වන පට පස මාස දෙක් වගේ කාලයක් ඇනතුර. අපේ සමාජතුලින් රෝගින් වාර්තවන මන ර්තච් සිල්මුදන විදේශවල ට පැමිණ ලංකාවිද නිරෝධාන වෙච් රෝගී මයි අපට වාර්තාවනේ ඉන් පස ඔක් රමාස හත ො. ලුක්මන්ත ශාලාාවේ හෝගින් වාර්තාාවීමත් සමඟම ෝගින් විශාල ප්‍රමාණයක් වාර්තාම සිද්ධ වන ඒවගේම ඊල්ඟට පෑලියෝකට මත්ස වඳ අස්්‍රීතව ෝගින් එකදසක්තුළ විශාල ප්‍රමාණයක් අපිට වාර්තාාව වෙනවා එතනින් ඔබට හිලා දිනපතාමට රෝගින් දිගින් දිකටම වාර්තාාවීම සිද්ධ වෙනවා ඒගේ කොඹ නගසභසීමාව තුළ අපි සංචකනසීම ඉතාමත්ම දැඩුව පනවලතිබන ප්‍රදශ ගනාවට මස්ස දෙක විතක වගේ. ආසන්න කාලයක් ඔන්ට ඒවිදියට සිද්ධ ඉන්න සිද්ධ වුණ අපි දිනපතාම රෝගීන් පිීසයක් පරිීක්ෂණ දොස් දහසත් පහ. ස්හසතාතක ප්‍රමාණයක් දිගින් දිකටම සිදුකරද්දි අපට රෝගීන් වාර්තාාවේ යම් කිසි අඩුවක් අපිට දැන් දකින්න ලැබෙනවා මේ රෝගීන්ගේ අඩුව දකින්න ලැබෙන ඉතාමත්න සුළු වශයෙන් නමුත් අපි මේක් සිදුකරන කටයුතු මේ රෝගය ව්‍යපතිය පාලනය කිරීම සඳහා සිදුකරන කටයුතු දැඩි ස්ථාවරයයක් යුතුව අපි දිගින් දිකට පවත්තාගෙන ගියොත් මේ ෝගින් වාර්තාාවීමම ක්‍රම ක්‍රමයෙන් අඩ වෙලා තව ඉදිරි මමාසකහි පැඇත්ලද අපට රෝගීන් වාර්තාාවීම ඉතාමත්ම අවු මටමකට ගෙනන්න පුළුවන් කියන එක මේ ප්‍රස්ථාරයේ තියෙන ප්‍රක්ෂේපන දිහා බල මිට පැදල වෙන. දුල් ஆර්ි ධ්‍යස්ථන සිදු කළ පි CR පීක්ෂண වලදී දනකු හந்துராக்கடா. லைල பு ක්පටිය ප්‍රදේශ පදිஞ்சච හතලස් හෑහැරදි පුද குුද. ரோண ෛරසි හේතුෙන් ජවිතක්ෂයට පත්වඇති බව වාර්තාාවුණ. නව ආසාධ තින හதுනාගත් ආර්ථික මධ්‍යස්ථානේ වද සල් හතරක් වසාදමීමට පீවරකත් බව. නගරික මහජන සෞௌ ීක්ෂක, பிரියන් சிල්වා මහතා සදහන් කළ. ත්‍රවිද හමුදාව පාලනය කරන නිරෝධහන්න මධ්‍යස්ථාන හත්තහයක් තුළ, පුද්ගලන් පදහස් පන්සියාසූ අට දෙනකු නිරෝධායිනේ මින් සිතනවා. ඒ දිනිය තුළ මෙට පිීසින් පීක්ෂණ ො දහ නමසේ සිහයක් සිදු කළ බව, සෞඛ්‍යංශ සඳහන් කලා. අවදුරටත් බස්නා හිර පලාාත ආශවිිතව පිටවෙන ස්ථාන එකොළහක රැපි ඩැන්ටිජන් පරික්ෂාව සිදු කරනවා ඒ දිනේත් රැපි ඩැන්ටිජන්් රිීක්ෂාව නමසය හතළයක් සඳහා සිදුකර තිබෙනවා එම නමසය හතළිය සිදුකිරීම මගින් පුද්ගලින් දදාසේදනේ හඳුනාගෙන තිබෙනවා කෝවි ඩාසාධිතීන් බවට ඒ අනුව පසුගේ දහට වවිනිද සිට මේදක්වා කාලේ තුළ කෝවි ඩාසාධතිත ීන් බවට හඳනාගත් මුළු සංඛ්‍යාව අනුවක් පමණ වෙනවා මේ අනු දෙනාම මේවන විට ප්‍රතිकार ධ්‍යස්ථාන සඳහරගෙනගස්තිබෙන ගේම දහටවින්දාසිට ේදක්වා කාලේ තුළ එකොස් දාහස් නමසේ විසි හයක් රැපි ඩැන්ටිජන්් පරීක්ෂණ සිදුකරතිබෙනවා. එයින් තමයි මේ අනු දෙනෙක් හඳුනාගෙන තිබෙන්නේඒවගේ මේ අනු දෙනාට සම්බන්ධයෙන් ආශ්‍රිතයින් පන්සිය හැත්තැදක් හඳනාගෙන තිබෙනවා සමි පශිතෙන් ඔවු නිරෝධනම අධ්‍යස්ථාවනවෙතයොමුකරතිබෙනවා. අදදිනේත අක්ඩව රැප ඩන්ටජන් පරික්ෂ සිදුරන. වැනි අවස්ථාවකදී ඔබගේ සහය ලබා දෙන්න කොවිඩ් නැතුව දෙදස් විසි එක වර්ෂයට පානගන්න ඔබ හැම කෙනෙක්ම සහයග දෙෙන ඇති. අපි අපේක්ෂා කරන. දංකුටු මූලික රෝහලේ ප්‍රතිකාර ලබන, කරෝනාා ආසාධිත රෝගීන්ගේ මානසික සුවහ වෙනුවෙන් සංගීත මේ වැඩිස්්‍රටහනක් සංවිතහන කර තිබනා නත්ත ල හ අලු තවෞරද වුවෙන් ඒ පැත්වනේ දිස්්‍රෙක් වයිදලධාරරි තිලක් ්‍රණසිග මහතා ඇතුළු කාර්රි මණ්ඩලෙ සසාාගෙත්වෙන්. ඉීරයා ජාවාරම්කරුවන්ගෙන් ප්‍රවේශම් වන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. විශේෂෙන් දෙෙැම්බර් තිස්සෙක් වනදා විධ ත්‍යාගහිම වී ඇති බව පවසමින් මුදල් තැන්පත් කරන ලෙස මෙම වංචාකරුවන් සමාජ මාධ්‍යඔස්සේ කරන ඉල්ලිම්ඹලට නොරැවිටන ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ලංකාවේ සිටින නයිජීරයානු ජාතික වංචාකරුවන් විසින් විධාකාරයේ දුරකතන ඇමතුම් විවිධ MS පනිවිඩ සමාජ මාදජාලාවලට පනිවිට අද ලබාදින දවසා. එ වගේම ලංකාවේ සිටින වංචනිකනුත් මෙයාකාරයට ලබාදනව පනිිවිඩ මේ ගැන ප්‍රවේ සමන්න වංචාකරුවන් අස්ථාව ප්‍රජනයටටගන්නවා ගේ වැනි අ අපරාදරන් ොදදුර බවට පත්වනට පා ෛ රයානු ජාතික පුදගලින් විසි හරදනෙක් පමණ මේ වනවිටත් අතඩම් ගොටගෙන තිබෙනවා මෙ වැනි වංචාකාරි ක්‍රියා සම්බන්ධයින් මීට සති කකිහිපයකට පෙර රකා. තක් කෘපියල් කෝට තුනකට අසන්න මුදලක් මෙ වැනි වංචාකරුවකු ගිනි මට තැන්පත් කරනු ලැබෝම නිසා නිරන්තරයෙන් ඔබ සෝදිසියෙන් පසුවන්න සමාජ මාධජාල පරියාරණය කරනයි මේ සියල්ල මගින් ඔබව අද වංචාකරුවන්ගේ ගොදුර බවට පත්වෙන තිය අවස්ථාව වැඩි න අවවාසට සුබ පැතිීම් න අවාසරට තියාගගේ සඳහන් කරමින් ඔබ හසුකරගන්නට පුළුවන් එනිසා එවැනි කිසිම ලැබෙන පනිවිඩයකට මුදල් තැන්පත් කරන්නට යන්නන්නේ පා අවසාේදී ඔබ වංචාවක ගුදුරක් බෞට පත් වෙන. රූපවාහිණී ඉතිහාසේ නවමු අධ්‍යැකී භක්තිලන කරමින් IDITෙන් මාධ්‍යජාලය අදරාත්‍රී හතේ සිට ප්‍රේක්ෂක ජනතාවගේ වින්දනය වරුවෙන් වැඩසටහන් මාලාවක් ගැනීමට කටයුතුයෝදාා වෙනවා. සංගීත ක්ඩාය විිස්සක් සහ ගයක ගායකකාවන් විසි එක්දෙනපුුගේ සහභාගිත්වෙන් පැවැත්වෙන මෙම දැවන්ත ප්‍රසන්ගේ ටෙලිවිිෂන් වේදිකාවක දෙසැම්බර් තිස්සෙක් වනදා දින කෙරි දෙක්වෙන්නේ පළඹ අරටයි..

රුපියල් කෝටි දහයකට අධික මුදලකට විදේශකයකුට අලවි කිරීම සඳහා මහනුවරට රැගෙන වෙත් තිබූ බහන්්ඩ කීපයක් සමඟ සකකරුවන් හදදෙනෙකුවත් අඩංඟුට ගෙන තිබෙනවා. මහනුව කොට්ඨාශ දෂණ මර්ධනයක කියැයි වැටලීම සිදු කළේ, සකකරුවන් අතර හිමි නමකද වන බව පොලිසිය පවසනවා. රස්තු ජාවාර්මක් සදහ පැමිණි මෙම පිරිස මහන්ුවර හෝටලක නවතැන්ගෙන සිටින වටලද තුරතුරකට අනුවයි ඔුන් අත්තරංගෝට ගැනුණේ. ඉපැරණ OC පළගනක් ඇතුළ බන්්ඩ සැකරුවන් ලගතිබී අතර ගෝට ගෙනැතිබෙනවා. අදාල බා්ඩ මිලදී ගැීම සහහා විදේශක මෙරට පමිනතෙක් වුන් කෝ ෝගේ හෝට ේක ැද සිැ බව හෙලුණේ. සඳහ රපල්ලක්ෂ දායක පමනවට හෝටල් බිල පවා අදාල් විදේශකයක් ගෙවා ඇති බව පොලිසිය පවසනවා. සැකරුවන් තිවේනේ විධ ප්‍රදේශවල පදිංචිකරුවන්. මෙවාන්ඩ සොරකම් කලේවාදේ තිනම් නිධානයකින් ලබාගත්තේ යන්න අදිය පිළිබඳ පරීක්ෂණ පත්න බව මහනුවර පොලිසිය පවසනවා. සබරගම්ම හා බස්නාහිර පලාත්වල මෙන්ම ගල්ල සහ මාත්‍ර දිිස්ත්‍රිකයන් හි ඇතැම් ස්ථාන වලට මිලම සිය ඒක්ම වූ තද වැසි ඇතිවන බව කාලාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවනේ අදදිනේ කාලගනිි තත්වයගත්තම විශේෂයෙන්ම තුරු උතුරු මැද නැගෙනහෙරඌ මධ්‍යයම් වගේ පළාත්වල අහස බලාකරින් බරව ඕනෑම අවස්ථාක වැසි හෝ ගිුණන් සහි වැසිිතයන් නිර්මාණයීමේ හැකවන් තියෙනවා මීට අමතරව බොහෝ විට ව මාතලේ නෝරේඩිය පොළොන් න්නරුවගේ දිස්්‍රීක් කොල තරමක තද වැසිත් අපි පේක්ෂා කරනවා සාමාන්‍යයේ මිලිමීට පණහ පමණ ඉක්වන වර්ෂාපතන සහර ස්ථානාවට ලැබි ැකවන් තියෙන වේ සෙසු පළත්වොලගත්තම විශේෂෙන්ම අපරබාගේ හෝ සන්ධයක්කාලේ වැසිහෝ ගිගුණන් සහිත වැසිතත්ය නිර්මාණයේ ලකුණු තම පාහවෙලා තියන්නේ තර්මක තද වැසි අපි අපේක්ෂා කරනවා දිවේන බස්මාහිර සබරගමු ගාල්ල මාත්‍රගේ දිස්ත්‍රික්කෝල සහර ස්ථානෝලට මිඩිමීට සිය එක්මන වර්ෂාපතන ලබීම හැකියාව තියෙනවා දිවන මට මුහත්තරගත්තාම විශේෂෙන්ම තොළම සිට ත්‍රේකනාාමලය හරහා අම්මතොර දක්වාතියන වෙළලබට තරයට ඔබෙන්තින මුහත් තිරවල තැින් තැන වැසිහ ිගුණු සහිත වැසි තත්ය නිර්මාණයේ හැක. තියෙනවා විශේෂයම් ගිගුරුන් සහිත වැසිී සමඟ තාව කලකු තද සුලං ඇතිවීම හැකාවන් තියෙනවා එම තාව කලික තතු සුළං හතුකටගෙන ගස් කොලංගුලාාතුොාවැටම් වහලවගලවියයාම්මගේ සසිද්ධිත් ඇතිවීමේ හැකවන් තියෙනවා. මේදිනවල උතුරු පලාතට තවතුට අදික වැසි ඇදහැලමින් පවතිනවා. පහත්බිම් රැසක් හා වීවාගාබිම්ද ජලයෙන් යටී ඇති බවයි අපපවාර්තාකරුවන් සඳහන් කළේ. වෞනියාව දිස්ත්‍රිකේ වැව් දෙසයක් පමණ මේවන විට වාන්දමමින් පවතිනවා. අර්චි කට්ුව මුතු පන්තිය දේවර දූපත ආරක්ෂාවට යොදාති වූ වැලිබැමි වලට හානි සිදුකරමින් මුදුරල ගඩබීමමට පැමණි මෙනමදූපතේ පෞුල් ධහතුක් පීඩාවට පත්වසිටෙනවා. නිවාසතුළ ජල අඩි දෙකක් පමන පවතින බවයි මුතු පන්තිය දීවරින් පවසන්නේ. පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට අවශ්‍යපේ රගන්න ලෙ දිස්ට්‍රෙක් ේකම් චන්ද්‍රසිරි ්ඩහරමහතා නිල හරන්ටු පදෙස්ලබාදීතිබෙනවා. යහපාරන රජය විනාශ කල පාස්කෘුප ප්‍රහරය නිසා බිඳ පැටුනු ආර්ථිකය නගස් ටුවීමට දේශපාරණ බේදයෙන් තොරව සියලු දෙනායෙක් වියතු. බව අමාත්‍යආචාය බඳුල ගුණවර්ධන මහතා පසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍යහමෝකද. පාර්ලිමේතුමන්ත්‍රී මහාචාරය තිස්ස විතාාරන මතාද මෙමහිදී අදහස් දැක්වූවා. තීනේ හැර අනික් සියලූම රටවල්ලොල ආර්ථිකය වර්ධනය රිනාගයක් ගැනතිබෙන ලෝකේ. අති මහත් ෞතර රටවල් ප්‍රමාණයක මේ ගෙවෙන වර්ශයේදී අර්ථිකය වර්ධන වේගේ රිනාගයක් ගන්. ලංකාවේ සමස්ත ලෝකයක දූපතත් පමණ. නමු තවාසනාවකට අපේ විපක්සේ. බොම සුම්මට ලෙස තියෙන ලෝකයක තමයි අපි ජීවත්වෙන්නේ කිය. එනිසා උන් නිරන්තරයෙන් මාධ්‍යය හම පවත්තල ජනතාවට වහාසාන ලබාදිය් කිය. බැඒ සාහන ලබාදියව කියන විපක්සේ වර්ස පහක් මේ රට අණ්ඩු කරනේදී. රටක් විදිට ලංකාව විනාසකිරීම කරපුඇ තමයි මෙසේ කියන්න. මුලු ආර්ථකයම අකණ්ඩව අවුරුදු පහත් සම්පූර්ණය විනාසකරපු. ලංකා ඉතිහාසය වෙන රදික් නෑ රට ගොඩ නැගීම තමයි දෙදස් විසියක වර්ශයේ දී අපිට කළ යුතු වෙන කාර්ය භාරය වෙන්නේ අපි සියලු දෙෙනවා. අපට වසංගතයේ වෛරසය තියද්ද අපේ ආර්ථිකය අපේ රටය ගෙනියන්ඩ සිද්ධ වෙලා තිය ඒකින් ආර්ථිකයට සිද්ධ වෙන හානිිය වැටපළවල් බාණ්ඩ සිද්ධ වෙනවා සමාරවිට ජීවන වියදම වැඩිවෙලා තියනෙනෝ පාලිමෙන්න්තුවේ කොවිටිය පිහිටලා යුද්ධකට මුණ දෙෙන ආකාරයට මේ හතුරාථ විරුද්ධව අපි සියලු දෙනාම දේශපාලන බේදවලින් තොරව එක්වෙලා මූුණ දීලා කටයුතු කරන්න ලෝනා. ජෙනරාල් දූරයට උසස් කළ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාට උපහරපිදීමේ උත්සවයක්, රාජ්‍ය ආරක්ෂක සුදේශකටයුතුහා අපදා කළමනාකර නමත්‍යංශේදී පවැත්වුණවා. කමල් ගුණරත් මහහා ආරක්ෂික අමත්‍යංශමින්ම රාජ්‍ය ආරක්ෂක ස්්‍රදේශ කටයුතුහා අපදා කල්මනා කර නමත්‍යංශේද ේකම් රැලිස කටයුතු කරනවා. ත්‍යංශ දෙක ලේකම්දුරය හොබවන එකම රාජච නිලතාරයාව වන්නේේද විශ්්‍රමික ජනරල් කමල්කුන් රත්තමහතයි. රාජා මාත්‍යංශයේ උුසස් නිලතාරීන් අයිතන් ප්‍රධානින් හා හමුතා ප්‍රධානී මෙම උත්සවේ එෙක්ව සිටියා. ප්‍රවීණ ගායන ශිල්පී අභව පාප්ත ෂෙල්ටන් මුතුුණබගේ මහතාගේ දේහෙ පිළිබඳව සන්කටයුතු මේ ගබුව කුරන දේ සිදු කරුණා. අනුුවදශකේ ජනප්‍රිය ගායන ශිල්පේකූ ශෙල්ට තුනමගේ මහතා අභවා ප්‍රප්තවනවිට හැත්තෑ තුගන ියහි පසුුණ. ගීත රසක් මෙරට ගීත ශේෂත්‍රීයට තිිල්ි කළ ඔහුගයු, මහසයුරේ ගැමුරුදයේ මේ දෙව් මැதுරේ அவවන් හகைப்பදී දීගනොයන් රත්තරණ මල්සිனா සමාවිල්ලායන ගීත බෙහිවින් ජනාදරයට පත් වනා. ෝග තුරව සිටි ෂෙල්ටන් තුනමගේ මහතා මීගමූ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටේදී පසුගේදා අභාව ප්‍රප් වුණේ. එ මහතාගේ දේහේ පිළිමදාව සන් කටයුතු මීගමෝ කුරන කතෝලික නවසුසාන භූමේදී ඊයේ පස්සරුවේ සිදුකෙරුණා ඒමගින් සවාද රපහනි අධ්‍යන ප්‍රෘති ප්‍රකාශය මෙතකින් නිමාවට පත්වනවා යලි තමමූ පයන් පැවත් සමග සදවසක්. .